වරාය පෙවසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමුණුයි එමහතා මේ බව ප්‍රකාශ කළේ. මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන්නේ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාවයි. ව්‍යාපෘතිය සම්බන්ධ අධිකාරීෂු වරාය පෙවසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය අධ්‍යක්ෂ ඉංජිනේරු විමල් කණ්ඩප්‍රියන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ගත්තහම ලංකාවේ අධිවේගී මාර්ග ක්ෂේත්‍රයට එකතු වෙන අලුත්ම අංගයක්. ඒ කියන්නේ අර කමියුටර් සෙග්මන්ට් එකට ට්‍රීට් කරන පළවෙනි ප්‍රොජෙක්ට් එක. මෙච්චර කල් අපි අධිවේගී මාර්ග හදලා තිබුණේ දීර්ඝ ගමන් යන අයට අවස්ථාව සලසන්න. දැන් මේක තමයි කොළඹ නාගරික ප්‍රදේශයේ කරන සංක්‍රමණය සඳහා ප්‍රවේශයක් විදියට අධිවේගී මාර්ග භාවිතා කරන පළවෙනි අවස්ථාව. මේ මාර්ග කොටස එකතු වීම තුලින් ලංකාවේ සමස්ත ජනතාවගේ මොබිලිටි බිහේවිය එක වෙනස් වෙනවා. මොකද මේ හරහා දැනට තියෙන අධිවේගී මාර්ග සියල්ලටම කනෙක්ටිවිටි එකක් හම්බ වෙනවා. නැත්නම් ඊට සමගාමීව ලංකාවේ පළවෙනි වතාවට මල්ටි ලේන් ෆ්‍රී ෆ්ලෝ ටොලින් කියන එක. ඒ කියන්නේ ස්වයංක්‍රීයව වාහනය අඳුනාගෙන ගාස්තු අය කරන ස්වයංක්‍රීය ක්‍රමවේදය පළවෙනි වතාවට මේ මාර්ගය තුල ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ දැනට ඉදිවන දිගම පාලම කිව්වොත් නිවැරදි කිලෝමීටර් 5.3ක් දිගයි. සුවිශේෂී වැදගත්කම තමයි අධිවේගී මාර්ග පද්ධතිය කොළඹ නගරයට ගෙන ඒම. ඒ වගේම මෙමගින් අපි විශේෂයක් කරනවා ලංකාවේ කොළඹ වරායට වෙනම පිවිසුමක් දෙනවා. මේ හරහා වරායේ සියලුම කන්ටේනර්ස් එහා මෙහා ගෙන යන්න කොළඹ අතුරු පාරවල් පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැහැ. සාමාන්‍ය මාර්ගයක යනකොට ඕගොල්ලෝ දන්නවා ලොකු ට්‍රැෆික් එකක් ඇති වෙනවා. නමුත් ඒක අපිට වළක්ව ගන්න පුළුවන්. වරායෙන් කෙලිම අධිවේගී මාර්ගයට පිවිසුමක් තියෙනවා. ඒ කියන්නේ අධිවේගී මාර්ගයට ඇතුළු වෙන්න පුළුවන්, අධිවේගී මාර්ගයෙන් එළියට යන්න පුළුවන්. දැන් දල වශයෙන් ගත්තොත් එහෙම එයාපෝට් එකේ ඉඳලා ගාලු මෝදරට එන්න අපිට විනාඩි 15ක් 20ක් වගේ ඇතුළත අධිවේගී මාර්ගයේ තුලින්ම පැමිණෙන්න පුළුවන්.